අවුරුදු දෙක වගේ කාලය තුළ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ බැංකු පොලිය ඉතා අසීමිත ලෙස වැඩි කිරීම. ඒක මොකද ව්‍යාපාරිකයන් හැටියට අපිට ඇත්තට මුදල් අපි මේ ස්ථිර විකුණන පුද්ගලයා හැටියට අපිට දැන්ට 17,000 බැංකු පොලිය වෙද්දි 1.5ක් මාසයකට පොලියක් යනවා. ඒක ඇත්තටම තමුන්ගේ මුදල් තියෙනවනේ බැංකු ආයෝජනය කරලා ඒ මුදලක් පොලියක් අරගෙන ජීවත් වෙන එක මම හිතන්නේ බොහොම සරලයි. ඉතින් මේ වගේ ක්‍රමවේදයන් තුළදී ව්‍යාපාරයෙන් බොහොම අඩපණ තත්යකට පත් වෙලා තියෙනවා. ඒකත් එක්කම මේ ඉදිරියේදී මම අර මුලින් කිව්වත් වගේ දිවුණු රටවල්වල ඒ වගේ වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරලා ජන සමූහයට අවශ්‍ය ප්‍රවෘත්ති ඒක මෙහෙවන්නේ සහ අනවශ්‍ය ලෙස ඒ වගේ අනවශ්‍ය වෙළඳ ව්‍යාපාර ඇති කිරීමටත් ඒ වගේම වෙළඳාමක් බදු ගෙවන ස්ථීර වෙළඳොන්ට බදු නොගෙවා අනිස් ලෙස ඒ වගේ වෙළඳාම යෙදීමට අවස්ථාවක් උදා කරන්නේ නැහැ. වෙළඳ පොලේ පවා ඒ වගේ ආරක්ෂාවක් මේ බදු ගෙවන රටේ ආර්ථික දායක වෙන රැකියාක්ෂා සපයන මේ පෞද්ගලිකාංශයේ වෙළඳන්ට එක ලබා දෙනවා රජය. ඉතින් ඒ ආරක්ෂාව ඕනේ. මොකද ඇත්තටම අපි හිතුවොත් අපි මේ හැම අපි දෙයක් ගත්තොත් එහෙම අපි කියමු අපි මේ ලංකාවේ ස්ථීර වශයෙන්ම සැමන් ඒ වගේ දෙයක් ආනයන කරලා ඉන්න වෙළෙන්දෙක් ඉන්නවා නම් හැම ඒ වගේම එහෙම ඉදි ඔහු රජයට බදු විදල් ගෙවලා විශේෂ සෑහෙන ලොකු මහන්සියක් කරන් ප්‍රවාහන ආදි කටයුතු කරලා කරන්නේ. ඉතින් රටකට හැම ඉන්න පාරිභෝගිකයෙකු සුළුසුළු වශයෙන් හරි ආනයන කරලා ඒ වගේ ආනයන කරලා තමුන් පරිභෝජන ගන්න පෙළඹුණොත් ඒ වෙළෙන්දා ඊට පස්සේ අයින් වෙන්න ඕනේ. ඉතින් ඒක කරන්නත් බෑ. ඒ වගේ දෙයක් කරන්නත් බෑ. ඒ වුණාට සුළු වශයෙන් කරන්න පුළුවන්. ඒ වගේ සුළු වශයෙන් කළා ඒ වෙළඳ ඒකාධිකරණය කරන හානිය තුලින් වෙන පාඩුව ඒ වෙළඳක් ස්ථීර වේදනක කෙනෙක්ට බොහොම අපහසුතාවයක් තියෙනවා. මම කියන්නේ මේ වෙළඳන් මේ ඒකාධිකාරීත්වයක් ඇති කරන පාරිභෝගිකයන් අනිසි මුදලක් දෙන්න ඕනේ කියලා. අඩුම ගානේ ව්‍යාපාරයක් නිසි ලෙස පවතින තත්ත්වයක් රටේ ඇති වෙන්න මම හිතන්නේ මේ පාර ආයවැයනුත් මම හිතන්නේ ඒක ලොකු දෙයක් කරනවා නම් යම්කිසි නීති සමුදායන් ටිකක් වෙළඳාමක යෙදෙන කියන එක ආරක්ෂාව සඳහා දැන් සැදීමට කාලය ඇවිල්ලා නිලක. එහෙම නැත්නම් රටේ ආර්ථික ලොකු ප්‍රශ්න ටිකක් මුහුණ දෙන්න වෙනවා. මේ ව්‍යාපාරික අඩපණ වෙලා රටේ කිසිම සංවර්ධන දෙයකට දායක වෙන්නේ නැතුව තමුන් ඒක හකුලගෙන ටික පල්ලෙහාට අරගෙන ඔවුන්ගේ තියෙන කලකිරීමත් සහ පාඩුවත් එක්කම ඉදිරියේදී තමුන්ගේ තියෙන ධනය නැති කරගන්නතු මේ ව්‍යාපාරයේ වල නියැලෙන පල්ලෙහාට යනවා. ඒක තමයි ආර්ථිකයේ දුර්වල වෙන්නේ. ඉතින් මේ ආර්ථිකයේ ශක්තිමත් වෙන්න මේ වගේ දේවල් වෙනස් වෙන්න ඕනේ කියලා මම හිතන්නේ ඉදිරියේදී රජය මේ ගැන විශේෂ සැලකිලිමත් දෙන්න. අද අපි වාහන ශේෂ්ත්‍රයත් වෙලා තියෙන එක නේද? අපිට වාහනයක් ගෙනල්ලා පාරිභෝගිකින් සමහරක් අනවශ්‍ය ප්‍රමාණයට තමුන්ට වැඩි වාහන ගේනවා. අධ්‍යක්ෂකම් අඩු බොහොම පිරිසක් නිසා බොහොම හානියක් අපේ ශේෂ්ත්‍රයට වෙලා තියෙනවා. අපි ආනයන කරන පිරිවැදත් අඩුවෙන් සමහරක්ලට වාහනයක් උනන්දලා තියෙනවා. මේක අපේ ශේෂ්ත්‍රය. මම මේ අපේ ශේෂ්ත්‍රය විතරක් කතා නොකර පොදුවේ කතා මේ හැම ශේෂ්ත්‍රෙම ගැන කතා කරුවොත් අපිට දැනගන්න පුළුවන් ආදෝනාව දුක් ගැනවිල මේකයි. අද හර බොහොම අමාරුයි. ඉතින් ඒකට දැන් මේ එන தত্ত্ব වෙනස් වෙනවා කාලානුරූපී. ඒ අනුව රජයේ විශේෂ වැඩපිළිවෙලක් මම හිතන හදන් වෙනවා මේ වගේ දේවල් ආරක්ෂා. මොකද රජයේ බදු ගැනීම ගැන විතර හිතන්නේ. ඒ බදු ගැත්තොත් ඒ බදු ගෙවන පුද්ගලයා ආරක්ෂා කර දීම ගැන රජයේ විශේෂ වගකීමක් තියෙන හිතන්න. මොහුට මේ බදු ගෙවන්න පුළුවන් ඉලක්කම් අගයන් වලින් විතරක් ගණන් හදලා අරගෙන බෑ. උන්ට රැකෙන්න පුළුවන්. උන්ට දැන් පිරිය වැඩි, වියදම් වැඩි, ආදායම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් තියෙන ඒ කියන්නේ කෙලින්ම තියෙන බදු වලට අමතර වක්‍රාකාර බදු තියෙනවා. ඉතින් වක්‍රාකාර බදු ගෙවි යුතුමයි. ඒ වක්‍රාකාර බදු ගෙවලම තමයි කරන්නේ. ඒතකොට රජයට එන ආදායම ආවත් ඒක ව්‍යාපාරී වක්‍රාකාර බදු ගෙවන ව්‍යාපාර ප්‍රවැත්මක් තියෙනවා. උන් ආරක්ෂා වෙයිද? ඒක ආරක්ෂා වුනේ නැත්නම් රජයේ නිතැතිම කොච්චර බදු වැඩි කෙරුවත් අදන්නේ ඒ බදු ආදායම පල්ලෙහාට යනවා. රජයට පවත්වගෙන යන්න අමාරු වෙනවා. ඉතින් මේ වගේ දේවල් අපි ඉස්සරහට ගොඩක් හිතන්නලා තියෙනවා. මොකද මම මේ වැඩිපුර කතා කරන්නේ නේලක අද ආර්ථිකයේදී එහෙම ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා. මොකද ඒක සමහරක් වෙලාට ඉන්න නිලධාරීන්ට තේරෙන්නේ නැහැ. ඒ ඉන්න ඇයිද ඒ තියෙන සමාජ ප්‍රශ්නේ හරි බලන්න. මොකද අපි ගිහිල්ලා අපි පල්ලෙහාට බහලා අපි සමාජ පිරිස මිනිස්සු ජනතාවත් එක්ක ව්‍යාපාරිකයන් එක්ක කතා කරද්දී හැමතැනම කතා කරන දුක් ගැනලා තියෙනවා. මේක ගැන පොඩ්ඩක් විශේෂ සැලකිලිමත් වෙන්න ඕනේ කියලා මම හිතන රජය මේ වෙලේ මම හිතනවා මේක. මොකද රටක ව්‍යාපාරික ආරක්ෂා කරලා දෙන රටේ ආර්ථික ශක්තිමත් සහ රටේ සංවර්ධන උදෙසා. තමතන ඔබට නිතරම අපි ප්‍රකාශ කරනවා කලමනාකාර අධ්‍යක්ෂතුමා මේ කියන හා සමානවම ජීවිතේට ගොඩක් වැදගත්. දැන් ඔබ නොදත් දේ ඔබට කොහොමද දැන කියා ගන්න
ලැබෙන අවස්ථාව. ඉතින් ඒක මම හිතනවා ජීවිතේට ගොඩක් වැදගත්. ඒ නිසා වාහනයක් ගන්නව පමණක් නෙවෙයි, වාහනයක් විකුණන පමණක් නෙවෙයි, වාසනා ට්‍රේඩ් ලංකාවේ දෙන හුදෙක් උත්සාහ කරන්නේ සමාජ මෙහෙවරක් හැටියට ඔබට විවිධ යුතුකමත් ඒ ආකාරයෙන් ස්ත්‍රී යුතුයි කියන චේතනාවෙන් තමයි කළමනාකර අධ්‍යක්ෂතුමා නිතැතින්ම මේ වෙනි කතා බහ වලට එකතු වෙන්නේ. ගොඩක් ස්තුතියි ඔබතුමාට අද දවසෙත් කතා බහ කිරීම පිළිබඳව. හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් රථ හඳුන්වා දෙන ප්‍රමුඛයන්ගෙන් වාහනයක් මිලදීගෙන ඔබත් සාඩම්බර හිමිකරුවෙකු වී හඳුන්වා දෙනට අභිමානයක් ලබා දෙන්න. වාසනා අසමසම සේවා, වාසනා ස්පීඩ් සර්විස්, වාසනා මෝටර් ගරාජ්, වාසනා ස්පෙයාර් පාර්ට්ස්. හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් රථ හඳුන්වා දෙන ප්‍රමුඛයෝ වාහන ලොවේ අනාගතය අද උදා කරන වාසනා ට්‍රේඩින් ලංකා නම්බර 310 මීගමුව පාර නාගොඩ කඳාන. අපිට පුළුවන්කම තියෙන අද දවසෙත් ජීවේන්ද්‍රත් එක්ක තාක්ෂණ නිලධාරී එතුමා හැටියට වාසන ශ්‍රී ලංකා ඇතින ඉන්න එතුමත් එක්ක වාහනයක අද දවසේ තාක්ෂණය පිළිබඳව කතා කරන්න මම හිතන්නේ අදෝ හුතෝරගෙන තියෙන ඔබට ඉතාමත් ගැළපෙන වාහනයක් ඒ පිළිබඳව කතා කරන්න පුළුවන්. ජීවේන්ද්‍ර අයබෝන්. අයබෝන් නිරක. ජීවේන්ද්‍ර මම හිතන්නේ අද දවසෙත් ඔබ යම්කිසි තාක්ෂණය ගැන හොඳ අවබෝධයකින් සූදානම් වෙලා ඉන්නවා යමක් ඉදිරිපත් කරන්න. තොලිලක දැන් අපි ගතොත් එහෙම මේ තියෙන්නේ 2014 මොඩල් එකේ වැගන්න රථයක්. ඉතින් මේකේ පෙනුම ගතොත් එහෙම සෑහෙන අලුත් පෙනුමක් තියෙනවා. ඉතින් මේකේ රේන්ජ් එකේ තියෙනවා මොඩල් කීපයක්. අපේ සේල්ස් අංශයෙන් විගුරු මංශයෙන් ඒ ගැන පැහැදිලි කරයි. මම මේකේ කතා කරන්න සූදානම් වෙන්නේ මේකේ තාක්ෂණය පිළිබඳ. කොහොමද මේ අලුත් පෙනුමට අලුත් තාක්ෂණය යොදලා තියෙන්නේ කියන කාරණාව. ඉතින් ඔබට මෙහෙම අපි මෙතන ඉඳන් අපි බැලුවොත් එහෙම ඩුවල් බ්‍රේක් සපෝර්ට් සිස්ටම් එකක් තියෙනවා මේකේ. කලින් වර්ෂන් එකේ තිබ්බේ අපි කියන එකට රේඩාර් බ්‍රේක් සපෝර්ට් සිස්ටම් එකක් කියලා. දැන් මේකේ සෙන්සර්ස් දෙකකින් වැඩ කරන්නේ ලේසර් සෙන්සරයකින් සහ කැමරාවකින් ඉදිරියේදී ගමන් කරන මගී එහෙම නැත්නම් මොන හරි යම්කිසි බාධාවක් තියෙනවා නම් ඒ දෙකෙන්ම ලැබෙන දත් උපයෝගී කරගෙන ඔබට ආරක්ෂා ලබා දෙන්නයි මේ උපකරණය තියෙන්නේ. මම ඊළඟට විස්තර කරන්න කොහොමද මේක වැඩ කරන්නේ කියලා. අපි හිතමු මේ වාහනේ අපි ධාවනය කරන පැයට කිලෝමීටර් 40කට වඩා අඩු ස්පීඩ් එකකින් ධාවනය කරනවා නම් කවුරු හරි කෙනෙක් පාර පැන්නොත් ඔබ බ්‍රේක් නැත්නම් තිරින්ග යෙදුවේ නැත්නම් වාහනය ඔටෝමැටිකලි නතර වෙනවා. ඉතින් ඒක ඔබට මහෝපකාරී වෙනවා වාහනේ ආරක්ෂා සම්බන්ධයෙන්. තව උපාංග ගණනාවක් තියෙනවා මම ඔබට පෙන්වන්නම් ඊළඟට. ඔබගේ සහ වාහනේ ආරක්ෂාව වෙනුවෙන් මේ නිෂ්පාදකවරු සම්බන්ධ කරලා තියෙනවා. කතා කරේ රේඩා බ්‍රේක් සපෝර්ට් සිස්ටම් එක ගැන. ඔබට අවශ්‍ය නොවන වෙලාවෙදී ඒ සිස්ටම් එක ක්‍රියා විරහිත කරන්නත් පහසුකම් ඔබට ලබා දීලා තියෙනවා. මේ ආකාරයට මෙතන මේ තියෙන්නේ ඔබට දිසන ඇති ස්විච් එකක්, මේ වාහන දෙයක් හැප්පෙනවා වගේ මාක්කයක් එක්ක ඒ බටන් එක ප්‍රෙස් කරගෙන හිටියොත් එහෙම තත්පර හතරක් විතර ඔබට ඒ පද්ධතිය අක්‍රිය කරන්න පුළුවන්. ඔබට ඊළඟට ප්‍රශ්නයක් එන්න පුළුවන් වාහනේ ආරක්ෂාව සම්බන්ධයෙන් තියෙන මේ පද්ධතිය ඇයි ක්‍රියාත්මක නොකර ඉන්නේ කියන එක, ඔෆ් කරන්න ඇයි කියන කාරණා සම්බන්ධයෙන්. ඔබ හිතන්න ඔබ මේ වාහනේ ධාවනය කරන්නේ ඉතාමත්ම කාර්යබහුල ස්ථානයකින්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම නගරබදව අඩියෙන් අඩිය යන ට්‍රැෆික් එකකදී මගින් පාරහරහා මිනිසුන් පාරහරහා ගමන් කරන වෙලාවකදී හැමතිස්සෙම මේක බ්‍රේක් වෙන්න ගත්තොත් එහෙම ඔබට ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ වාහනේ ගමන් කරන්න අමාරුයි. ඒ කියන්නේ වාහනේ පද්ධතිය ක්‍රියාත්මක වෙලා වාහනය බ්‍රේක් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ අවස්ථාවන් වලදී ඔබ සැලකිලිමත් නම් වාහනේ ධාවනය කරන්නේ ඔබට පුළුවන් මේ පද්ධතිය ක්‍රියාත්මක නොකර ඉන්න. ඒ කියන්නේ ඔබට පුළුවන් මේ ස්විච් එක මාර්ගයෙන් ඒක ඕෆ් කරන්න. තව අපි ගත්තොත් මේකේ තියෙන නවීනතම දෙයක් අපි ගත්තොත් මේකේ තියෙන හෙඩ් අප් ඩිස්ප්ලේ එකක්. මේ තියෙන්නේ හෙඩ් අප් ඩිස්ප්ලේ ස්විච් එක. මේ බටන් එක ප්‍රෙස් කරපුවාම ඔබට මෙතනින් පෙනෙන ඇති පූර්වක් ඩෑෂ්බෝඩ් එක තුලින්
ඉදිරියට ගමන් කරනවා. ඒකෙන් ඔබට ලැබෙන පහසුකම කියන්නේ ඔබට ඔබ වාහනේ ධාවනය කරනකොට ඔබට අවශ්‍ය වෙන වාහනේ ස්පීඩ් එක සහ යම් යම් icons අපි කියනවා මේ warning messages ඒ වගේ දේවල් බලන්න ඔබ ඇහැ ඉවතට ගන්න සිද්ධ වෙනවා. දැන් අපි ගත්තොත් එන්නේ මේ ස්ථානයේ තමයි සාමාන්‍යයෙන් ඩෑෂ්බෝඩ් එකේ ඒ දේවල් පිහිටලා තියෙන්නේ. හැබැයි ඔබ ඉදිරියෙන් වින්ස්ක්‍රීන් එකකින් ඉදිරිය බලාගෙන එනකොට දර්ශනපතය තුලින් ඔබ වළන ඉදිරිය බලන දර්ශනපතයේ තුලින්ම ඔබට ඔබගේ වාහනේ ධාවනය කරන ස්පීඩ් එක සහ අනිකුත් ඔබට අවශ්‍ය කරන විස්තර දැනගන්න පුළුවන්. ඒකෙදි බලාපොරොත්තු වෙන්නේ ඔබගේ ඇහැ ඉවතට ගැනීමෙන් සිද්ධ වෙන්න පුළුවන් අනතුරු වළක්වා ගන්න. ඉතින් ඔබට වැටහෙනවා ඇති මේ නිෂ්පාදකවරු ඔබගේ ආරක්ෂාව ගැන කතරම් සැලකිලිමත් වෙලා තියෙනවද කියන එක. එම ඩිස්ප්ලේ එක ඔබට එක්ක ආයේ පහලට ගන්න, එහෙම නැත්නම් ඒකේ තියෙන පොසිෂන් එක වෙනස් කරන්න, ඒකේ තියෙන එළිය අඩු වැඩි කරන්න ආදී වශයෙන් ඔබට අවශ්‍ය කරන විදියට සීරු මාරු කරගන්න හැම සීරු මාරු කරන උපකරණයක්ම මේකට සම්බන්ධ කරලා තියෙනවා. අපි ඊළඟට බලමු මේ තියෙන බටන්ස් දෙකේ මොකද කරන්න කියන එක. ඔබ වාහනේ ධාවනය කරනකොට ඔබ ගමන් කරන තීරුවක් තියෙනවා. ඉතින් සමහරවිට ඔබ තීරුවෙන් එළියට ඉවතට ඇදීගෙන යනවා නම් වාහනේ අර මම කලින් කියපු සෙන්සර්ස් වලින් ඒක නිරීක්ෂණය කරලා ඔබට වෝනින් මැසේජ් එකක් දෙනවා. ඉතින් ඒකට තියෙනවා ලේන් ඩිපාචර් ඇසිස්ටන්ට්. ඉතින් ඒ සිස්ටම් එකට ඕන් නැත්තම් ඔෆ් කරන්න මේ ස්විච් එක තියෙන. ඒකම තව ස්විච් එකක් තියෙනවා vehicle stability control එක. ඒ කියන්නේ වාහනේ ඔබ ධාවනය කරනකොට වාහනේ ලිස්සා යාමකට ලක් වුනොත් සමහර විට රෝද 4ට දැරිය යුතු බර දැරිය යුතු ප්‍රමාණයක් තියෙනවා. අපි වංගෝකදී කොහොමද මේ බර දැරෙන්න ඕන කියලා මේ ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට වඩා වෙනස්. ඒ කියන්නේ දෙයක් දැනුනොත් එහෙම, ඒ කියන්නේ වාහනේ ලිස්සා යාමකට හෝ පෙරලීමකට ලක් වෙන්න යනවයි කියන එක. ඉතින් වාහනේ තියෙන කම්පියුටර් එකෙන් මේක සැලකිලිමත් වෙලා වාහනේ ඔටෝ බ්‍රේක් වෙනවා. ඉතින් ඒ සිස්ටම් එක ඕන් නැත්නම් ඔෆ් කරන්න තමයි මේ ස්විච් එක තියෙන්නේ. ඊළඟට ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන්, ඇයි මේ ස්විච් එක එහෙම එවලා තියෙන්නේ කියන කාරණා සම්බන්ධයෙන්. එහෙම ස්විච් එකක් එවලා තියෙන්නේ අපි හිතමු වාහනය ඔබ නතර කරන තියෙන තැනකදී, ඔබ මඩවලකින් හරි කොහොම එරෙන තැනකින් වාහනය ගමන් කරොත් ඔබ දැකලා ඇති එක රෝදයක් මඩ හෝ ග්ලිස්සා යාම නිසා එක තැන කරකිනවා. ඉතින් ඔබ එතනින් ඉදිරියට වාහනය ගන්න උත්සාහ කරනකොට වාහනේ සිදුවන වාහනය කියන වාහනේ දැනෙන්නේ වාහනේ ලිස්සා යාම ලක්කනවා කියලා වාහනේ ඔටෝ බ්‍රේක් කරන මේ පද්ධතිය ක්‍රියාත්මක වීමෙන්. ඉතින් ඒ වගේ වෙලාවට මේ පද්ධතිය තිබීම කරදරයක්. ඒ වගේ වෙලාවට తాවකාලිකව ඕෆ් කරගන්න තමයි මේ මම කලින් පෙන්නපු ස්විච් එක තියෙන්නේ. දැන් අපි මේ වාහනේ මේ පිටිපස ග්ලාස් එක එජ් එකේම දකින්න තියෙන මේ සිකියුරිටි ලාම් කියලා. ඇත්තම දැන් මේකෙදි අපිට භාවිතා වෙන්නේ අපිට වාසිදායක වෙන්නේ මොකක් සඳහාද මේ සිකියුරිටි ලාම්? වාහනේ ආරක්ෂා සම්බන්ධ ඇත්තට අපි කිතුමු සොර සතුලංග වෙන්න පුළුවන් උපද්‍රවයකින්. ඉතින් මේක ඇත්තට මේකේ තියෙන ෆීචර් එක තමයි වාහනේ ඔබ ලොක් කරාට පස්සේ මේ යතුරෙන් ඔබට ලොක් කරන්න පුළුවන්. මේක ස්මාර්ට් කී එකක් තියෙන්නේ. ලොක් කරාට පස්සේ කවුරු හරි කෙනෙක් වාහනය තුලට ගියොත් එහෙම වාහනේ දොරවල් විවෘත කරගෙන යම්කිසි ආකාරයක එහෙම නැත්නම් මේක ගෙනියන්න උත්සාහ කරොත් එහෙම වාහනයෙන් එලාම් එකක් වදිනවා. ඒක තමයි මේ සිකියුරිටි එලාම් කියලා තියෙන්නේ. ඉතින් ඊළඟට තියෙන ප්‍රශ්න තමයි ඇයි මේ ස්ටිකර් එකක් ගහලා එවලා තියෙන්නේ කියලා. සමහර ලාවට මේ දැන් මේ මේක තියෙන ස්මාර්ට් කී එක ඒ වගේ තමයි මේ සොර සතුරුත් ස්මාර්ට්. ඉතින් මේ වගේ දෙයකදී ඒකලුණු දන්නවා මේ වගේ දෙයකින් මොකද්ද මේ කියන්න හදන්නේ කියලා. ඉතින් මේ වගේ වාහනයකට මේ ස්ටිකර් එක තියෙන වාහනයකට මොන හරි දෙයක් කරන්න උත්සාහ කරනවා කියන්නේ ඒක මෝඩ වැඩක්. ඉතින් ඒක නිසා ඒකෙන්ම මේ වාහනේ රිකිට් වෙන එකෙන් වළකිනවා. ඒක නිසා මේ සිගර එකක් දාලා තියෙන්නේ. ඒ ආරක්ෂාව ගැන හිතනවා අපි හිතුව සමහරවිට මේක උත්සාහ කරන්න යන දේවල් වලදී මේකේ තියෙන බීරින් සමහරවිට මේ වීදුරු මේවා හීරෙන්න පුළුවන්. ඉතින් සමහරවිට වාහන නොගෙනිච්චත් ඒකට උත්සාහ නිසා වාහනයට හානියක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මේ සිගර එකක් දාලා තියෙන්නේ. ඒ වාහනේ ආරක්ෂාව තහවුරු කරන්න. මේ
මොඩල් එක මේ කැටගරි එකේ වාහනයක මෙතරම් මේ ආරක්ෂක උපකරණ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම හෙඩ් අප් ඩිස්ප්ලේ එක, මේ ඩුවල් සෙන්සර් බ්‍රේක් සපෝට් සිස්ටම් එක, ඒ වගේ දේවල් යොදලා තියෙන පළවෙනි වාහනය තමයි මේ සුසුකි වැගන්නා වාහනය. මම හිතන්නේ ඔබට ඉතාමත් වටිනා කියන අදහස් ටිකක්, වටිනා කියන තොරතුරු ටිකක් වාහනේ ගන්නකොට ඔබට දැනුවත් වෙලා ගන්න පුළුවන් ආකාරයකට ජීවේන්ද්‍ර දැනුවත් කළා. ඒක මම හිතන්නේ ගොඩක් වටිනවා. ඔබට මේ වාහනේ ගැන දැනුවත් වෙලා තමයි ඔබට වාහනේ බලන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට කිසි ගැටලුවක් නැහැ. ඒ නිසා සෑම සතියකම වාගේ ජීවේන්ද්‍ර උත්සාහ කරනවා මේ වගේ දේවල් ඔබට පහදා දෙන්න. ඒක මම හිතන්නේ ඔබට ඉතාමත් වැදගත් දෙයක් වාසනා ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකාරීත්වයේ සංකල්පයකට අනුව. ඒ නිසා මම හිතනවා අද දවසෙත් කතා කරලා ඒ වගේම අපිට පුළුවන් තවත් දවසක තවත් වාහනයක් පිළිබඳව මේ වගේ ජනතාව දැනුවත් කරන්න. ගොඩක් ස්තුතියි. ස්තුතියි නිලක. සාමාන්‍යයෙන් අපි වාහනයක් ගන්න එන පාරිභෝගිකයන් එක්ක ගොඩක් වෙලාවට කතා බහ කරනවා. එහෙම කතා බහ කරන උන්ගේ අදහස් උදහස් ගොඩක් වැදගත් නිසා ඒ වගේම තමයි මට හම්බුනේ සුගත් හම්බුනේ කරණියේ හතර කණු ඉඳලායිලා. අයිබෝන්. අයිබෝන්. මම හිතන්නේ තමන්ගේ පුත්‍රයා ඒ වගේ යාළු මිත්‍රෝ එක්ක ඇහිලා තමන්ගේ හිත ගිය ඩබල් කැප් එක අරගෙන මේ සියලු දේවල් අනිකුත් දේවල් කරන අතරේ තමයි මට කතා කරන්න හම්බුනේ. සුගත් මොනවද කරන්නේ? මම ව්‍යාපාරයක් පොඩි සුළු ව්‍යාපාරයක් කරගෙන. කොහොමද මොකද ඉතින් ඩබල් කැප් එක ගන්න? මම කලින් පෙන්නේ පෙන්දේ කීරිච්ච බෙස්ට් ඇද්දේ මට හිතුණා ඩබල් කැප් එකට මාරු වෙන්න ඕනේ කියලා. ඉතින් අලුත් ඇහිලා තියෙනවා. අලුත් එකට 2017 මොඩල් එක තමයි මම යන්නේ. ඒකම ගන්න හිත ගියේ ඒක ගත්තා. පුතත් එක්ක ඇහිලා තියෙන කුරුල්ල වගේ යන්න පුළුවන් නේද කොරනේ? පුළුවන්. ඉන්දුලා ප්‍රාසනාවක් ප්‍රාසනාවක්. ඒ හොඳ වෙනවා. ඇයි ඔබ ආසනා රටින් ලංකාවටනේ තෝරගන්නේ? ආ ඉතින් මේක හොඳයි කියලා තේරුණා මම සේල් දෙක කරමු කියලා ගියා. ඉතින් මට උපරිම ප්‍රයිස් එකක් ආවා. ඒ ප්‍රයිස් එක හරියන මිලට මම වාහනේ මට අලුයි කරගන්න ඒගොල්ලෝ මයාක උදව් කරා. ඔබට කොහොමද ඔබට සතුට වෙන්න පුළුවන් ආකාරයක මම හිතන්නේ ඔබ සම්බන්ධ කරගෙන නුවන්. කොහොමද ඔබට පාලන අධිකාරියෙන් කොයි වගේ ඔබ බලාපොරොත්තු වූ සහයෝගය ලැබුණාද? උපරිම සහයෝගය ලැබුණා. එයත් ඉන්නම් හරි මේ විදිහට කාර්යමණ්ඩලයක් ඉන්නවා. ඒගොල්ලෝ මට සෑහෙන සේවයක් කරලා මගේ වාහනේ මට ලබා දෙන්න උත්සාහ මෙයා කරනවා සාමාන්‍යයෙන්. එතකොට වාහනයක් ගත්තා වගේ නෙමෙයි රැක බලා ගන්න ඕනේ. එතකොට කොහොමද සේවා පහසුකම් අනිකුත් දේවල් පිළිබඳව මොන වගේ සහතිකයක්ද දුන්නේ? මට ඒගොල්ලෝ උපරිම සහතික ලීකිතුව දෙන්නම් කියලා කිව්වා. තාම ඒක දුන්නේ කරේ නැහැ. තාම මට වාහනේ බාර දුන්නේ නැහැ. තාම වාහනේ මේ ඉස්සර සේවිසර හොදන්න අරන් ගියා. ගෙනා පස්සේ මට ඔක්කොම ඒගොල්ලෝ ලීකිතුව බාර දෙයි. එතකොට ඉතින් මාත් උදාර කල්පනායෙන් උදාර පාවිච්චි කරගෙන ඉන්න ඕනේ. එනිසා ආෆ්ටර් සර්විස් එක මම හිතන්නේ සියලු දේවල් අමතර කොටස් මේ සියලු දේවල් ඔබට ලබා දෙන වාසනා කියා වාසනා එක්ස්ප්‍රෙස් ලූප් මේ කියන දේවල් හරහා. ඒ නිසා මම හිතනවා සතුටුයි නේ? ඔව් සතුටුයි. පුත්‍රයාට මොකද හිතන්නේ? තාත්තත් එක්ක ඇහිලා ඔබේ ඩ්‍රීම් එකක් තිබ්බද තාත්තේ මේ වගේ එකට යන්න කියලා පොඩ්ඩක්? ඔව් ආසයි ඩබල් ගැබ් එකට. ඒකින්ද කිව්වා ගත්තා. කොල්ලෙක් නේ මේ කාලේ ඔබ ගත්තේ නැත්නම් ආයෙ කවුද වදින්නද? ඔව් ඉස්සෙල්ලාම කොහෙට හරි යන්න ඉබහා කැලණි පන්සලට. ඔව් මුලින්ම කැලණි පන්සලට යන්න තමයි ඉතින් ඉන්නේ. මේක මට හිතුණා. ඕ අනිවාර්ය. එහෙම තමයි නේ. වාසන රිල්ලංග ආතන ගැන මොකද ඔබට හිතුනේ? ඇත්තටම හොඳයි. ඒගොල්ලන්ගේ ක්‍රූ එකත් හොඳයි. ගොඩක් හොඳ රික්මෙන්ඩ් එන කස්ටමර්ස්ලාට සලකනවා. ඒගොල්ලෝ ඇත්තටම හොඳ බිස්නස් කරන ආයතනයක් කියලා හිතන්න පුළුවන්. එනිසා ඔබට වාහනේ තෝරගන්නකොට තාත්තටයි ඔබට විශ්වාසයක් ඇති වුණා වාසන රිල්ලංග ආතන පිළිබඳව? ඔව් ඇත්තටම ගොඩක් විශ්වාසයි. ඒගොල්ලෝ හොඳට එන කස්ටමර්ස්ලාට සලකලා ඒගොල්ලන්ට ආදරයෙන් සලකලා ඒගොල්ලෝ තියන් ඉන්න බව දන්නවා කස්ටමර්ස්ලා. නිකන් ආවේ නෑ නේ යාළුව හතරට ඉන්නේ යාළුවෙත් පොඩ්ඩක් අරගෙන එහෙම තමයි විශ්වාසන්ත කෙනෙක් අරගෙන ඉන්න බෑ ඕන්ගේ තදා ඉන්නවනේ දුකට සැපද කරම ඉන්න කට්ටිය මං කරන ආවා වානේ දුකේ සැපෙදි තින්න යාළු මිත්‍රයෝ නිසා මම හිතන්නේ ඕනුත් අරගෙන ඇහිලා තිනවා මේකේ මම හිතන්නේ වාහනේ සම්බන්ධීකරණ සියලු දේවල් අවශ්‍ය ලිපිලේකන මේ සියල්ල ඔබට ලබා දුන්න ඉලතරේ මාතව නුවන් නුවන් ඉතින් අපි නිතරම සෑම සතියකම හමුවෙන මිත්‍රයෙක් නිසා නෝ නැත්නම් මවුන් බලාපොරොත්තු වෙන දේ ඔබ කොහොමද වටහා ගත්තේ මේ ඇත්තටම මේ මං අපේ කාලේ කිසිට දන්න අඳුනන මේ කස්සමසල කට්ටියක් තමයි මේ පැලියගොඩ ප්‍රදේශයේ. ඉතින් අර අපේ තියෙනවනේ නීලක අර ඔප්ෂන්ස් ගොඩක්. ඒ කියන්නේ පරණ වාහනයට අලුත් වාහනයක් ගැනීම ඒ වගේ තියෙනවනේ. දැන් ඒ දෙයක් තමයි දැන් මෙතන උනේ. ඒ කියන්නේ අපෙන් කාලයකට පෙර ගත්ත පරණ ඒගොල්ලන්ගේ සුපර් GL වාහනය අපිට දීලා අපෙන් ඩබල් කැබ් එකක් ගත්තා. ඉතින් ඒ වගේ ඔප්ෂන්ස් ගොඩක් වාසනාවට ශ්‍රී ලංකාවේ තියෙන තියෙනවා. ඉතින් ඒ තියෙන නිසා තමයි කස්ටමර්ස්ලා බය නැතුව අපගෙන විශ්වාස කරලා ඒගොල්ලන්ගේ පරණ වාහනයටත් හොඳ මිලක් ලැබෙයි කියන විශ්වාසය මත අපි ගාවට එන්නේ. ඉතින් ඒක නිසා තමයි මේ මේ සාර්ථකත්වයට හේතුව මොකද කස්ටමර්ස්ලාට ටග් ගාලා ඒ කියන්නේ පැය දෙක තුනකින් තමන්ගේ අවස්ථාවේ කරගෙන යෑමේ හැකියාව මේ පහසුකම් මේ ගොඩනැගිල්ල තුළ තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා මේ සාර්ථක ලෙස මම හිතනවා ඒගොල්ලන් ඒ කස්ටමර්ස්ලාගේ හිත සන්තෝෂ වෙන විදිහට මේ ඩීල් එක කරා කියලා.
මේ මොහොතේ අපිට පේනවා කළමනාකාර අධ්‍යක්ෂතුමා අතින් වාහනේ යතුරු ඒ වගේම අනෙකුත්